हरी मैनी अगर ඒ වගේ තමයි අදාරේ උපකල්ලා පින්නුවේ ඉන්නේ දෙන්නේ සෝ. මම බැලුවා කොහොම හරි ගන්න පුළුවන්.
தெரியும் புரியுது பிரியாணி காலனா பேசி नित्या दृष्टि के वगैरह
කිසිම පිනක් ලැබෙන්නේ නැහැ එයිමයි කන්නදේ සතෙකුට කන්න දෙන තරඟක් පිනක් නැහැ නිකම් මිත්‍යා දෘෂ්ටික ඔය ඇදහිලි පුද පූජා කරා කියලා මොකද එකින් කාටවත් සිතක් නොවෙන්නේ පොඩ්ඩක් ඉත මේ පොඩ්ඩක් සමතුලිත වුණා කියලා බැලන්ස් වුණා කියලා ඒක පිනක් නෙමෙයි ඒවා තාවකාලිකයි දැන් මේකේ මේ 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 බුද්ධ දේශනාව තුල දෙකක් තියෙනවා එකක් තමයි පරමාර්ථ දේශනාව පරමාර්ථ දේශනාව කියන්නේ පරමාර්ථය කෙනෙක් ලෝකෙට දෙන පරම මේ බුද්ධ වචනේ ඒක තමයි නිවන. උතර හැම දේශනාවක් තුළම බුදුන් වහන්සේ නිවනට යන මඟ කියලා දුන්නා. හැබැයි ඊට මෙහා දැන් පුතග්ජන ලෙවල් එකේ ඉන්න අය මේක පුතග්ජන මානසින් මේ විග්‍රහ කරන්නේ. එතකොට ඒගොල්ලන්ට කැපිලා පෙන්නේ ඒගොල්ලන්ට මේ 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 දේවල් කර 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 යනකොට අපිට නිවන් අවබෝධ වෙනවා කියලා. එතකොට ඒගොල්ලෝ මේ යොමු වෙන්නේ ඒගොල්ලන් අර මානසික ස්වභාවය මනස ගවේෂණය කරන්න කියලා කිව්ව ඒවා ඒගොල්ලන්ට එන්නේ නැහැ. ඒගොල්ලෝ කරන්නේ අර සිත මේ මේ සුද්ධ කරගන්න නම් අපි මේ මේ දේවල් බාහිර ලෝකේ කරන්න ඕනේ කියන පුරුආන්තරම් පුද පූජා පින්කම් කරන තරමට තමයි අපේ සිත නිවිලා අපි නිවන් දකින්නේ කියන දෘෂ්ටියකට යනවා. බුද්ධ දේශනාව හරියටම විග්‍රහ කරගන්න බැරුව. ඉතින් ඇත්තටම හරියටම බුද්ධ දේශනාව විග්‍රහ කරන්න අමාරුයි පුතර්ජන මානසෙන්. ඒකෙන් තියෙන නිවන් මඟ එළියෙන්නේ නෑ යාට. යාට එන්නේ ඒකේ තියෙන යා එක විස්තර කරන්නේ තුගුල අහලා ඇතිනේ ඕනතරම් දී ධර්මදේශනාවල් මමත් අහලා තියෙන ඕනතරම් ධර්මදේශනාවල්. ඒවා තුලින් මම දැන් අමඩ අවබෝධ වෙන දෙයක් තමයි මතු පිටින් දකින්න කාරණාව තමයි ඒගොල්ලන් ගන්නෙ. ඒකේ තියෙන ගැඹුරු අර්ථය කතා කරන්න නම් මේ මේ ගමන දිහිල් අවසන් වෙන්න ඕන. රහතෙක් වෙන්න ඕන. රහතෙක් කිව්වම රහතා කියන්නේ ඇත්තටම යා ලෝකය පිළිබඳව සියලු දේ පිළිබඳව අවබෝධයට පත් වුණා කියන එක. එහෙම නැතුව මේ 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 භූතයක් විදියට රහතෙක් දිහා බලන්නේ කියොත් ඒක අපරාධයක්. ඒක ඇත්තටම අරිම අපරාධයක් තමුද කරගන්න. මොකද අපි අපිත් එහෙම තමයි ඉස්සර හිතන්නේ ඉතින් අපි දන්නේ නැති කාලේ. අපිට මේ මේ මානුරාගේ මේ සැබෑ දහම තුල රහතෙක් අපිට හමුුනේ නැහැ අපේ ජීවිත කාලෙදී නේද? ඔයාලට හම්බෙලා තියෙද? නැහනේ. ඒක නිසා ඒ අපි දැනගෙන හිටියේ අපි කවුරු හරි කෙනෙක් කියන දේවල් තමයි අපි ඇත්තටම හමුුණත් ඉඳන් හිටියේ මේ ලෝකේ මේ ලොකුම ඒ කියන්නේ හැමදේම දන්නේ ආමුදුරුවෝ කියලා මම හිතන්නේ. නේද? ඕනේ ඕනේ කඩතරේකදී මිනිස්සු දුවන්නේ වංශතරේ නේද? ඉතින් හැමදේම දන්නේ යා කියලා තැනෙද කියලා නේ නේද? මමත් ඉතින් ඉස්සරගෙන තමයි. ඒගොල්ලෝ තමයි හැමදේම දන්නේ. ඒ දැන් මේ ඒක මේ මේ විවේචනය කිරීමක් නෙමෙයි ඉතින් ඒගොල්ලෝ අර ඒ මේ බුදුහන්සේගේ අර මං කිව්ව එකයි පරමාර්ථ ධර්මය ඉගෙන හමුනේ ඒ එකම දේශනාව තුල මේ තියෙන මේ දෙකම. උදාහරණ කෙනෙක් ඉන්නේ දැන් මෙයාට තුමසින් දාමචක් පාදන සූත්‍රයේ කියවන්නේ ඔයා ඒක ගැන විග්‍රහ කරන්නේ කිව්වොත් මෙයා කරන්නේ යාට තේරෙනවා මම කරන්නේ මට අවබෝධ වෙච්ච එක. එතකොට මේ දෙකේ ලොකු වෙනසක් තියෙනවා. එතකොට මම කර්මාර්ථය කතා කරනවා මෙයා යාට මතුපෙනින් යාට තේරෙන දේ යා කතා කරනවා නේද? මේ දෙකේ වෙනස හොයාගන්නත් හරිම අමාරුයි. ඉතින් මේ දෙකේ වෙනස දකින්නේ රහතෙක්ම තමයි. හැබැයි ඉතින් යා දන්නවා ඉන්න වෙන්න හේතුව මොකද්ද කියලා. මොකද මෙයාට මේක තේරෙන්න හදාම මොකද යා අවබෝධ කරගන්න නිසා මම දකින්නේ ඉතින් බුදුන් වහන්සේ දේශනා කළ දැන් මේකම භාර්යා ගැව මේකම අපි කොයි වෙලාවකවත් ඔයගලන්ට මේකේ පෙන්නලා තියෙද කවුරු හරි ඔයගලන්ට මේ මේක මේ මේක ඇතුලෙන් දකින්න හැටි කියලා දීලා තියෙද? එහෙම උපාදානීය වෙන තැන දකින්න කියලා කිව්වට එතන කොහොමද කියලා එතන සිතේ ස්වභාවය සිතුවිලි ස්වභාවය තමයි අල්ලගන්නේ කොහොමද කියලා එහෙම විග්‍රහයක් ලැබිලා තියෙනවද? ඒ කියන්නේ තමුන්ගේ හිත ගැන දැන් මේක ගැන ඕන තරම් කියයි ඉතින් වචන දාලා. නමුත් මේක සිතට දාලා මේ 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 සැකිල්ල මේකට දැම්මොත් මෙතෙන් හයි කරොත් මෙහෙම මේක අරගෙන මෙහෙම හයි කරනවා. හයි කරාම උඩටම තියෙන සංකාර අවිද්‍යාව තමයි මේක හැදෙනකොට ඇතිවන ඵලය.
तो अविद्या නිසා සංකාර හට ගන්න ඕනේ මේ සුමිත්‍රලා කටපාඩම් කරගෙන ඉන්නේ එහෙමයි අවිද්‍යාව නිසායි සංකාර හට ගන්න කියලා අවිද්‍යාව නිසා සංකාර ඒකයි අපි රත් පාටින් කියන්නේ මොකද අවිද්‍යාව කියන්නේ මේකේ මේ මේ මේක තුල ජීවත් වෙනකොට තියෙන ස්වභාවය අර දැක්කනේ අවිද්‍යාව ඒ අන්නේ ස්වභාවය ඒක කවුරුරි මාත් එක්ක නඩුගන්න වෙන මොකද්ද
करते रहते फाइट करने आए कुआनी मटा दाल नेता गया तो फाइट करने माके मटा दाल ना फाइट करनो मुका दाल दाल ना के लिए क्यों मामा माके यार वैला तक पे ना है तो मन मना है देख के बोल के नहीं देखो बाहर हो तो भी मॉल तला है ना कि बाहर आके आने की हिम्मत बाहर आके आगे हिम्मत आने में एक मामा उधर पुरानी कसान नहीं ना हारी तो करे तो
ඔබ ලයින් වෙන්නේ කොහොමද මෛත්‍රී සිතක් නම් වෛරකල් ලයින් වෙනවා වෛර සිතක් නම් මෛත්‍රීකල් ලයින් වෙනවා එහෙමද නැද්ද එහෙම තමයි බං ඒක දැන් අවබෝධ නැති එකනේ ප්‍රශ්නේ ඉතින් දැන් ඒක අවබෝධ කරගන්න නම් කොහොමද කරන්න ඕන දෙත සූක්ෂමව සියුම්ව මනස මනස නිකම්ම දැකලා බෑ ඒකේ මේ මම කියන දේද සිද්ධ වෙලා තියෙන්නේ කියලා බලන්න ඕනේ. හොඳට බලන්න මේ සිත හැම වෙලාවෙම තරහ සිතක් ආවම ආ මේ විදිහට තරහ සිතක් ඇති කරගන්න එපා කියලා අන්න මයින්. හරි නෑ නේ මුට වෙලෙක. ඉතින් මේ දුර්වල මන වෙනව හොගා. ඒක දැක්කද? නෑ ඉතින් මෛත්‍රී සිත නෙමෙයි. ඒක නම නරක සිත නෙමෙයි. නිවන කැමේ. හොඳ අපාය ගැන. හොඳ අපාය ගැන. ඒ මේක. දැන් ඉන්නද? දැන් මේව සියුම්ව සියුම්ව මේ මනස මේව ලස්සනට මම මේ කියන දේවල් මේක වෙනවා. දැන් මේ කතාන්දර ඔයගලන්ට උරු නෑ. ඔබලා මේවට ගැඹුරින් ඔබලාගේ ප්‍රඥාව යොදවන්නේ මම නෙමෙයි මේ සකස් උනේ කියලා කියලා නම් මේකෙන් විසඳුමක් ගන්න බෑ හරිද මේ මම වෙන හැටි අපි අවබෝධ කරගන්නවා මම නැති වෙන්න නම් මම නැති කරලා මේ උපත මරණය මම නැති කරනවා කියන්නේ උපත මරණය නිදහස් වෙන එක එතකොට උපත මරණය නිදහස් වෙන්න නම් මම හැදෙන හැටි උඩ ඇලීම කියන්නේ අපි තුමු මෛත්‍රිය කියලා හා මෛත්‍රියයි වෛරය දෙකේදීම මම උපදින හැටි දකින්න සිත කග්ගාල දැන් වෛරය තුල හිම දිගින් දිගටම දිගින් දිගටම යනකොට මේක පාටම අනිත් පැත්තට එන්න දුන්නා. එහෙම හිතනේ මු දැන් අර මේකුලක් වගේ යන මේ මටක් ගාලා ආයි හිතනේ හොඳනේ මේ පෞණි ඊම ඉතින් මේ විනාශ වෙන්න උදාන කමිට මේ හිම කරන්නේ ඕනේ. ඒ එතකොට ඒ හිතන්නේ දැන් හරි මම හරි නිවැරදිනේ මං ඉන්නේ මං ඉතින් මේක දැක්කනේ दर्शन විහඳ විදර්ශනා විහඳ විදර්ශනා වල තමයි සබය නිවීම තියෙන්නේ. තවත් සිතකින් පුංචි හරි සිතකින් නම් ඒක නිරෝධ කරේ. ඒකයි උගලන් ගොඩක් විදර්ශනා විදර්ශනා ගොඩාක් සියුම් වැඩි නිසා තමයි අලගන්න බැරි. ඒ උත්තර ගොහුල හැමලා මොකද ඒක පටස් ගාලා යනවනේ අනේ පැත්තට. ඇලීම තුලම යනවනම් ඒ මොකද රෝම සිහි නෑ ඉතින් ඒකම යනවා. ඉතින් අද විදර්ශනාව කියලා එකක් අහලා තියෙන නිසා ඒක ඔගොල්ලෝ හිතනවා ආ දැන් මෙතන තරහ සිතක් ආවනේ දැන් මේක අතහරින්න නම් මෛත්‍රී සිතක් මේක මේකින් අයින් වෙන්න නම් මෛත්‍රී සිතක් ගේන්න ඕනේ දැන් කියලා. උඩ කියනවා මේ හිම කරන එක හරිය නෑ හනේ. එහෙම නැත්නම් අර මියක් වගේ කර්මති කිව්ව ඉවර කරන්න එපා. එතකොට නීති නිදහස් වෙන්න පුළුවන් කියලා. वचन නිහඬවම තමයි ඒක රකින්න ඕන තවත් සිතකින් නෙමෙයි. ඒතකොට මේ දෙන්න පුළුවන් දැන් තවත් සිතකින් නෙමෙයි නම් කොහොමද ඒක? ඇත්තට මේ අවබෝධය කියන ඒවා අපි සිත් විදියට ගත්තාට ඒවා කුසල් සිත් කියලා තමයි බුදුහාමුදුරුවෝ ඒවා විග්‍රහ කරේ. ඒතකොට මේ කුසල් සිත් වල එතන තියෙන විශේෂත්වය තමයි එතන අවබෝධයක් මිස එතන මමත්වයක් එහෙම හැඟීමක් එතන උපදින්නේ නැහැ. දැන් සකස් වෙන සිත් දැකලා සිතේ නිරෝධය දකින්නකොට එතන
මම දැක්කා කියන එකක් එන්නේ නැහැ. එතන එහෙම විචිකිච්ඡාවක් එහෙම සැකයක් හටගන්නේ නැහැ. හරියට දැක්කම. හරියට දැක්කේ නැතුව ඒ සිත අර මේ පැනලා කියනවනම් ආ මේකත් දකින්නේ මම මේ මමනේ මේ දැක්කේ කියලා පැනලා දෙනවනම් එතකොට ඒක තවත් සිද්ධක් නේද උඩ. එතකොට එයාට ගැළවීමකුත් නැහැ. විශ්ව ඇදලා තමයි නතර වෙන්නේ යාට. හැමදේම එතකොට යාට ඉන්නේ මමනේ. හා මමනේ. ආ ඒකත් මමනේ. ඒකත් මමනේ. නැග දිගින් දිගටම මම මෙලස අඳුර ගන්න. එහෙම උගලන එහෙම වෙලා තියෙද? එහෙම ප්‍රශ්න වෙලා තියෙද? අර එකක්වත් නිමෙක එකනවද? මේ ආගෙන නැත්ද? එම් මයික් එක කොළුවන්. කොහොමයි? එයා කවුද? මරියම් කුමාරිකා. ආ ඔයගේ පුතා? දැක්කද උඹට මම මම වාඩි ඉන්නේ නැහැ කියලා දැක්කද උඹේ පුතාද කියලා ඇහුවාටි මම බේන්නේ නැහැ නිය. එයා වැඩ කරාද නැද්ද වගේ ඉතින් පටස් ගන්න. උන්ච සියුම් සතුටක් ආවනේ. ආනි මෑ මේ උන්ට එන්නේ මම වාර නම් කිය. අසංග. අසංග අයියා. අහල තියෙද බලන්න. නැහැ. අද මම අහන්නේ. තේරෙනවද? මොකක්ද එන්නේ? තේරෙන්නේ නෑ කියන දේ දැන් තේරෙන්නේ නෑ. තේරෙනවා. කවුරු වෙනද මේ කතා කරන්නේ? පිටේ යනවා. පිටේ ගාවද ඉන්නේ? දන්නේ නෑ. පිටේ ඉන්නේ මොකද කියලා දන්නේ නෑ. ඔයා ඉන්නේ කොහෙද? ගම නෙමෙයි. ඔයා උපදින වෙලාවක නෙමෙයි කොයි වෙලාවක दान ආයේ බුදු බුදු ආමරගේ කාලේ මේ රාත්‍රණියන්ද බුදු ආමරගේ කාලේ ගතන ඔච්චර ආයුෂ තියවට නේද බුදු ආමරගේ කාලේ ඉඳලා අද වෙනකන් ඉන්න ඔන්න වගේ උඩ පල්ලක් නැතුව ඔයේ වටාට මේ ලෝ වෙන නිවාවින ගගාර්ථින් ගමිය බුද්ධි අන්නේමයි උන්ට මේ ලෝ රහන්නේ ඉතින් ජීවිතේ ඔයේ ඉතින් වගේ මොනහරි කුප්ප මේ කමෙන්ට් එකක් දාලා ඉතින් එහෙම උන්ගේ උන්ගේ දන්නවද උදේ දෙකරේ එකක් කිව්වේ නේද මම කෙනා වෙන තමයි මම ආවේ ඒකනේ ප්‍රශ්නේ දැන් අපිට මේ මම කෙනා හොයන්න තමයි මම ආවේ ඔය ඔය යන වැඩි ඉතින් මේ ළඟ තියෙන එකනේ ඔයා ගන්න බැරුව කොයි තරම් දඟ ඉතින් මේක තමයි හැම දිනාටම වෙලා තියෙන හිනේ මේ තමුන්ගේ ඇතුලේ ඉන්න එක හොයා ගන්න බැරුව නේද? ශක්තියක් නේද? ඌ මට එක වෙලාවකට ඇත්තටම සිනා බාල වෙනවා අම්මෝ මේක හොයා ගන්න බැරුව නම් මුන්ගේ දඟලන්නේ කියලා. අතිශයින්ම සියුම්. හිතෙන්නේ නැහැ මේ මේකටයි මම කියන්නේ කියලායි. එහෙම හිතෙන්නේ නැහැ උඹලට නේද? උඹලා කාට හරි බයිනුනා මේ ඉන්න මේකට මේකට තමයි මේ මම කියන්නේ දැන් තරහ දැන් බැනගෙන 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 යනවා බැනගෙන 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 ගියේ කවුද කවුද බැනගෙන 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 ගියේ මම දැන් නිහඬ වෙලා හෙමුත් කවුද බැනගෙන 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 ගියේ කවුද දැන් අම නේද ඒක තමයි මමත් මේ හොයන්නේ ඔන්න ඔබ තමයි මමත් හොයන්නේ කියන්නේ ගමන් කරලා තියෙන්නේ කොහොමද දැන් එක විදියට ගමන් කරලා බලන්න ඕනේ මේ තියෙන්නේ නෑ නෑ මොකද මේ දීපු කිවි
මේ අපි දින ඒ ආත්ම ගන්න කියලා ආපු සිස්ටම් එකක් කියන්නේ දෙති බැනු ආත්ම ගන්න ආපු සිස්ටම් එකක් තියෙන්නේ එතකොට මේ නෙමෙයි මම විදර්ශනා වලින් කරන්නේ සිස්ටම් එක වෙනස් කරලා අලුත් දත්ත ටිකක් විතර දෙන එක නේද තේරුණාද තුන්න අලුත් තේරුණා නෑ නෑ මේ විදර්ශනා කරලා ඇයි බං ඕව හිතන්නේ ඔබට ද ඕව හිතන්නේ ඔබට බුදු ආත්මකවත් ඔබ හිතන්නේ කියලා මේ දිනම ආපු එක කාමී අලුත් දත්ත ටිකක් දාලා පාණටි කරා ඔබ හිතන්නේ කියලා කිව්වද බුදු ආත්මු නෑ එනවා ඔබට ද ආව හිතන්නේ उत्तर प्रश्न संसारे බුදු ගැලවෙන්න වෙන්නේ. බුදු ගැලවෙන්න ඕන කොයි වෙලාවෙද? මේ මොනවා වයින්ද? සකස් වෙන්නේ. ඈ? සකස් වෙන සිදේ. ඉතින් උඹේව සකස් වෙන සිද දැක්කේ නෑනේ. අතීතයේ ඉඳලා නික හා මෙතනින් හා අලුත් එකක් දාලා කැඩුවා. ආ. ඒ ඕක දැක්කේ නෑනේ. ඇයි ඕක විරෝධ කරේ නැත්තේ? මේ මොන විකාරයද මම මේ හිතන්නේ කියලා. ඒක වෙනවද මගේ වැරදි දෘෂ්ටියක් නේද අන්න මිත්‍යා දෘෂ්ටි වාගේ නෙමෙයි ඔය වගේ එන සියලු දෘෂ්ටි වලින් අයින් වෙන්න ඕන ඕව ඕන්නේ අපිට ඕවයින් හොයන්න බෑ අපිට අගමුල හොයන්න මේක මොකද්ද මේ කියලා හොයන්න මේක අපි දීර්ඝ කාලයක් එකම හිත දාමේ මේව මෙහෙම ආවද ධර්මාවද කොහොමාවද ඕව එපා මොකද්ද කරන්නේ ඔය මේ මොහොතේ සකස් වෙන සිතේ නිරෝධය තුල තමයි තමුන් අතීතෙත් මැරුවා අනාගතෙත් මැරුවා මේ මොහොතත් මැරුවා තමුන් මේ මොහොතෙත් මම නැහැ තමුන්ගේ අතීත මමත් නැහැ බරයි අනාගත මමෙත් ඇත්තේම නැහැ අන්නේ ඉතල දාන්නේ යමුරු තැන උතන ඉන්න බෑ ප්‍රඥාව නැති කෙනෙක් ඕකෙන් හැම අපැන්නේ අර දෙපත්තට යනවාමයි දැන් තමුන් එහෙම යන්නේ. මොකද මෙතනින් ඉන්නේ? ඇයි උතන ඉන්නේ? උතන ඉන්න කිව්වේ. හොයන්න කිව්වේ. අතීතේ මම කොච්චර ආවද කියලා හොයාගන්න පුළුවන්ද? අතීතේ මගේ සිත කොහොම තියෙන්නේ නැති කියලා හොයන්න ඕනද? එන හොයන්නේ ඇයි? එන ඔයෙ किसी देख बौद्धिक बौद्धिक करो उनके मामे सुंदर सदा उत्तर
පාටින් එන දෘෂ්ටියක් ඔහොම තේරුණා නේද මොකද තේරුනේ එයාට තේරිලා මොකද ඔබට තේරුම් ගාමිණී ඔව් නෑ මම දැන් කියන්නේ අන්ත දෙකෙන් විදහත් වෙන නැදේ කිව්වා දැන් ඔබ වැදේ ඉන්නවද දැන් අන්ත දෙකෙන් විදහසලා වැදේ ඉන්නවා කියන ඔය පාර ගොන්නු ටික ඉන්නෙම ඔන්න ඔයගේ අන්තවල දැන් ඉත අන්ත දාන්නේ නෑ උන්නේ උන් අන්තවල ඉඳගෙන අන්ත දෙකෙන් විදහසලා වැදේ ඉන්නෙපා महासांगत ඒ මොකද දැනෙන්නේ දැන් මොකද තෝ බහලා ගන්න මොන විදර්ශනානේ දෝ බහලා ගන්න මැදේ කොහොමද හලන්නේ දැන් එහෙම ඉන්නේ එක එක අන්තයක්වත් දැක්කද හිතේ තියෙන දැන් සමුන් දැක්කද සමුන් ගන්න පරිම සදාකල්ක නැහැනි දැන් දැක්කද හා දැන් ඒක කියලා මැදට දාවේ කොහෙද ගියේ ලෝකේ සදාකාලික නැහැ කියලා කොහටද කියේ තමු? වැදටද? ඇයි නම් කිව්ව අන්තේ නිදාසල වැදට යනවා කි? වැද ඉන්නේ මොකද? අන්තේ හිටියේ මොකද? මොකුත් නැහැ හිටියේ. අර සදාකාලිකයි නැහැ කිව්වේ මොකෙක්ද මේ? මමත්තේ කියන්නේ වැදද වැද නැහැ මමත්තේ. ආ වැද මමත්තේ නැහැ. ඒකනේ මැදට වෙන්නේ. මැදේ ඉන්න මමත්වේ නැතුවද? දැන් අනිත් එක මේ අන්ත දෙකම එක සැරේම හැදෙනවද? ඉතින් මේක දැන් මොන අන්තයක්? සදාකාලිකයි අන්තයක්. දැන් ඕක අතහැරියම කොහෙටද මැදකට පනින්න ඕනද? ඕක අතහැරිය අපි මැදේ ඉඳන්ද? එන අන්තේ ඉඳන් අතහැරි अंत දැන් ඕක නෙමෙයි කිව්වේ සමුන් දැන් සදාකාලිකයි කිව්වා ලෝකේ සදාකාලික නැහැ කිව්වේ මොකද්ද මොකද්ද සමුන් ලෝකේ සදාකාලික නැහැ කොයික පරම සත්‍යද මොකද්ද ඒක මොකද්ද බුදුන් වහන්සේ මොකද මම ඒක දෘෂ්ටි කරන්නේ කියලා මම බුදුන් වහන්සේටත් වඩා කියන ඒකයි මම මැදට වෙලා ඉන්නේ බුදුහාමුදුරන්ගේ අනුගාමීව නෙමෙයි. ඒ ඒ දර්ශනය තුල යනා නෙමෙයි මේ. නමුල බොරුනේ කියන්නේ මෙතන මගේ අහනවා කියලා. අම්මෝ මේ මගේ වහල ඔය මිත්‍යා දෘෂ්ටි කරලා නම් ඉන්න එපා. මම මිත්‍යා දෘෂ්ටි කියෝ බිහි කරන්නේ නැහැ. සියල්ලේ නිදහස් උනායි මම බිහි කරන්නේ. ඒක කොයි වෙලාවේද? මම මොකෙක්ව මැදට දාන්නේ නැහැ. मैत्री එතන වෛරේ වෛරේ කියන්නේ ඒ සිද්දෙන් ආයෙ උනාම තමයි හොඳටම වෙන එතන කෙනෙක් නැහැ ඇත්තටම එතන තියෙන හොඳ අවබෝධයක් ඉන්නාට මොකුත් නැහැ එතනේ ප්‍රශ්නේ ඉවරයි එම් තේරෙන්නේ ඔව් එහෙම
ප්‍රාතිකයන්ට තේරෙන හන්දිය නබයි. හරිද? ඔහොම බෑ. බොරුවට මේ මගේ දේශනාවක් අහුගාව ආනේ මට ඔක්කොම තේරුණා. මෙයා නේද? අර වීඩියෝ එකක් එවුවා කිව්වේ වයරේ වීඩියෝ එක. ඕ අර තන්නෝනේ. එක සැරේ දේශනාව අහුගාව අම්මෝ අර දැන් හරි. පහත්. එතනම ගිහිල්ලා. මෑණියෝ තමයි මගේ ඇස් ඇරියේ අරකද මේකද ඔය තෝම්පත් කියලා නේද? ඕනේ පිටපත් ගමනේ කියන්නේ මහා සද්ධාව මහා අසද්ධාව මහා පැහැදෙන අය තමයි ඉක්මනින්ම මෑණියෝ අතරලේ යන්නේ මහා සද්ධාව මහා අසද්ධාව කියන්නේ ඇයි මුලක් නැහැ අවබෝධයෙන් වුණ දෙයක් නොවන නිසා ඉන්නේ දෘෂ්ටි ගොඩේම ඇයි වත් දෘෂ්ටි දෘෂ්ටි කියන්නේ කවද තේරෙන්නේ ඒක නේ ප්‍රශ්නේ. හැබැයි අර මේ හැම වෙලාවෙම අර මේක දානවා. ඇප් එක දානවා. මේක. ආ අන්ත දෙකෙන් නිදහස් වුණා. ආ මැද. හරි. ඇප් එක දැම්මා. හරි. මේ ඉන්නේ තව ඇප් එක. එහෙත් එහෙමයි. ඇප් එකමයි දාන්නේ. ආව දවසෙම කිව්වා. අන්ත දෙකෙන් නිදහසල මැද ඉන්නනේ ඕන මෑණි. ඕක කඩන්න බෑද? මෙලාවේ ඇප් එක දානවා. දැන් හැමෝම කරන්නේ මේ නිවන කියන ඇප් එක දාගෙන ඉන්නේ. ඒගොල්ලෝම හදාගත්තු නිවන එක ඇප් එක මේක දාලා හරි. මේක නේද? මේක කෙනෙක් නෑනේ. හරි. ඒක තමයි යාගේ නිවන. ඕන බෑ. ඕගොල්ලෝ අර හරියට අර හාමුදුරුවන්ට හරියට පැහැදිලා එහෙමයි ස්වාමීනි. එහෙමයි ස්වාමීනි. සදාකාලිකද නැද්ද කියන එකට උත්තර හොයාගන්න හැටි බුදුහාමුදුරුවෝ හැබැයි දේශනා කළා. ඒක ඒ ක්‍රමවේදය තුල යන්නේ නැතුව ඌ ඇවිල්ලා ගෙලින්න ප්‍රශ්නය වුණා. අන්නේ හිමන්තුනේ. මගේ කයිකුවේ මෝඩකම දෙවිදියකට තියෙනවා. එකක් ඕ වගේ ආයසක මෝඩකම වැරදි එන්නේ වලාලේ. අනිත් එක නොහික්මුණු මෝඩකම. නොහික්මුණු කියන්නේ දෙකම නොහික්මුණු තමයි. මේ මේකත් මෝඩකම කියන එක තුල හික්මීම හික්මීම කියන වචනේ අර්ථය ප්‍රඥාව කියන එකයි. ප්‍රඥාව නෑ ඒ දෙකේම. තේරෙනවද නමුත් මම දැනගෙන තේරුණා කියන්නේ අරුත් තේරුණා කියයි. හැබැයි ඔය තමුන්ගේ ওই දෘෂ්ටි හැම තමුන්ටම සිහිපත් වෙන්න ඕනක් කරා මේ දෘෂ්ටියකින් ඉන්නේ ඕනම එකක් ආව ගමන් අතල එක අතාරින්න ඕන මේ දෘෂ්ටියකින් ඉන්නේ මට ඔය වොයිස් ක්ලිප් එක මඩමන ගේවන්න ඕනේ මම ඒවා අහන්නෙත් නැහැ ඒක කියලා තියන්න බෑ කිසි දෙයක් කියවෙන්නේ නැහැ මාව වර්ණන කරන්නත් එපා මට මම ඒවා වට අදාළ නැහැ නිකන් මාසි වෙන්න එපා ඒව දාන්න තමු තමු මේ වැඩේ කරගෙන යන හරියට දැන් වැඩේ කරලා නැහැනේ හරියට තමු වැඩේ හරියට කරලා නැහැ අතීතේ ඉඳලා අපු එකක් මේ මොනම නිවන කියන්නේ කුංචි තිතක්ක් තියෙන්න බෑ මනසෙ තිතක් කියන්නේ අදහසක් මතයක් නිවන කියන්නේ මත තියෙන දැනක් නෙමෙයි වචන තියෙන්නේ නැහැ. වචනයක් තියෙනවා නම් එතන මම.
ගැඹුරු. ඉතින් ඒ ගැඹුරු දැන තාම අවබෝධ නැති එක හරි. ඉතින් මේ තමු මේ ඔහුම මේ තමු කිසි දෙයක් නොදන්නා බව දැනගෙන තමු යන්නේ පෑමේ ගමන මේ කියන විදියට මේ මඩ කුඹුර වලට වැටෙන්නේ නැතුව හරියට මම මේ කියන්න ඕන මේ කියන දේ විතරයි මම හොයන්න ඕන කියන එක දැන ඉන්න පාය. නැතුව තමුලා වෙන වෙනම හොයන්න ගියොත් මේ ඔක්කොම වෙන්නේ අවබෝධ කරලා සංසාරයෙන් ඇලෙන්නේ යන්න ඕන සංසාරයෙන් හොයන්න නැතුයි මේ වෙලෙට පොඩ නැගින සිතෙන් ආයි මේ එහෙම නේද ඉතින් ඔය තමු ලැබුණු chance එක ඉතින් නමුත් හිතන්නේ නේද මම ඉතින් මේව කරලා හරියන්නේ නැහැ මමත් මේ මගේ මම හොයන්නේ මගේ යථාර්ථය මමත් හොයාගන්න බෑ මමත් මේ භූමියක වගේ මේ මිනිහ නිවන් දකින්න යන එක මම මේ මිනිහට මේ ලිප් එකක් දීලා හරියනවා ඒ මමත් හොයන්න එපා මේක. එයා විතරද නිවන් දකින්න ඕන මමත් නිවන් දකින්න එපා. එහෙම හිතු නැහැ. අනේ තියා මට හරියට හම් වෙන්න ඕනේ. නිවෙන කියලා අදහසක් නැහැ. නිවෙන්න. එයාට විතරද අදාළ නිවෙන්න. හවුඩි. මිනිස්සු ඉන්න දැන්නේ